බොහොම සංවේදී සහ බරපතල කාරණාවක්. ඊයේ දවසේ අපි දැක්කා සමාජ මාධ්‍ය තුල ආයතනයක සේවය කරන කාන්තාවකට ඉතාමත්ම අමානුෂීය අන්දමින් ඒ ආයතනයේ ප්‍රධානියා මර ප්‍රහාරයක් එල්ල කරනවා. මම හිතන්නේ මේ සභාවේ පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව අපි හැමෝම ඒ නිඳිත පහත් නීච ප්‍රහාරය හෙලා දකිනවා. ඒ වගේම මම අවධානයට ගෙනෙන්න කැමති රු චමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට ඒ කාන්තාවට ඒ නිඳිත ප්‍රහාරය එල්ල වුණේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී උඩුගම්පොළ කාර්යාලය. මම හිතන්නේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ අපේ ගරු අමතිතුමත් සිටින මොහොතක මම දන්නවා PRD එක ඔබතුමා යට දෙනෙමේ යන්නේ. නමුත් ඔබතුමා තමයි කැබිනට් අමාත්‍යවරයා. මම ඉල්ලීමක් කරනවා මේ ඒ මර ප්‍රහාරය එල්ල කරපු ඒ නිඳිත පුද්ගලයාට විරුද්ධව වහාම කටයුතු කරන්නයි කියලා නීතිමය කටයුතු සහ ඔහුට නීතිය යටතේ ලබා දිය හැකි ඒ උපරිම දඬුවම ලබා දෙන්නටත් ඒ වගේම විශේෂයෙන්ම ඒ හිංසනයට පත්තුණු ඒ කාන්තාවට ඒ ලබා දිය යුතු රැකවරණය ආරක්ෂාව ලබා දෙන්නටත් මේ ප්‍රශ්නෙන් උද්ගත වෙන කරුණ ඒ කියන්නේ තමන් සේවය කරන ස්ථානයේ අපේ රටේ කාන්තා පරපුරට ලක්වන හිංසනය මෙතන පක්ෂ දේශපාලනයක් නැහැ මෙතන ආණ්ඩු විපක්ෂ බෙදයක් නැහැ අපි මම හිතන්නේ මේ සභාවේ සිළු දෙනාම ඉතාමත්ම ඉක්මනින් එකට එකතු වෙලා මේ හිංසනය වළක්වන්නට අපි දැඩි නීති රීති ගෙනෙන්නට ඕන ඒ සඳහා සමගි ජන බලවේගී අපි විපක්ෂයක් හැටියට මේ උපරිම සහාය ලබා දෙන්නට කැමැති නැවත නැවතත් අවධාරණය කරනවා අපේ මාර්ගශීර්ෂය බාර අමාත්‍යතුමාටත් චමල් රාජපක්ෂ මැතිතුමාටත් මේ පුද්ගලයාට විරුද්ධව ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ටික ලබාගෙන ඒ වගේම ඉක්මනින් මේ රටේ කාන්තාවට රැකවරණය ලබා දෙන්නට අවශ්‍ය විශේෂයෙන්ම වර්ක් ප්ලේස් එකේ වැඩබිමේ රැකවරණය ලබා දෙන්නට අවශ්‍ය නීති ප්‍රතිපාදන අලුතින් ගෙන එන්න කටයුතු කරන්න අපේ පූර්ණ සහය සමගි ජන බලවේගය හැටියට අපි ලබා දෙන්නට ලෑස්තියි.